අපි දන්නවා ඉන්දියන් ප්‍රීමියර් ලීගේ අවසන් වුණාට පස්සේ ගොඩක් ඇනලිස්ට්ලා ඒකම පේජස් වලින් ඒ වගේම වෙබ්සයිට්ස් වලින් මේ ඉන්දියන් ප්‍රීමියර් ලීගේ හොඳම එකලස් දෙනා නම් කරලා තියෙනවා. ඉතින් ඉන්දියන් ප්‍රීමියර් ලීගේ ටීම් ඔෆ් ද ඉයර් නම් කරලා තියෙනවා. ඒකම අපි දැක්ක ක්‍රිකට් ට්‍රැකර්ගෙන් නම් කරලා තියෙනවා. ඉන්දියන් ප්‍රීමියර් ලීගේ අන්ඩර් පර්ෆෝම් ලෙවල් එකේ කියන්නේ හරියටම ක්‍රීඩා කරපු නැති එකලස් දෙනා. එතන ඒ අතරින් හොඳම එකලස් දෙනා උන් නම් කරලා තියෙනවා. ඉතින් ඒක ඒ කණ්ඩායමට ඇතුළත් වෙලා ඉන්න රෝහිත් ශර්මා තමයි නායකත්වය දරන්නේ. ලකුණු 268ක් විතරයි හොරස් කළ තියෙන එකම කේන් විලියම්සන්, ලකුණු 216, වෙන්කටේෂ් අය ලකුණු 182, විරාට් කොහ්ලි ලකුණු 341, ඊට පස්සේ ඉෂාන් කිෂාන් වවුන් නම් කළ තියෙන කඩු රකින විදිහට ලකුණු 418, මැතිව් වේඩ් ලකුණු 157, කයන් පොලාඩ් ලකුණු 144, මොහොමඩ් සිරාජ් කඩලු 9 අරගෙන තියෙන්නේ, පොරොන් චක්‍රවර්ති කඩලු 6 අරගෙන තියෙන, වොෂින්ටන් සුන්දා කඩලු 6 අරගෙන තියෙන. ඊට පස්සේ අවසාන ක්‍රීඩකය විදිහට ඔවුන් නම් කළ තියෙනවා ශ්‍රී ලංකාවේ දුෂ්මන්ත චමීරා. ඉතින් චමීරා කඩලු 9 අරගෙන තියෙන නායකත්වය දරන්නේ රෝහිත් ශර්මා. ඉෂාන් කිෂාන් තමයි කඩලු රකින විදිහට ක්‍රීඩා කරන්නේ. ඔවුන්ගේ විදේශ ක්‍රීඩකයන් 4 දෙනා තමයි කේන් විලියම්සන්, මැතිව් වේඩ්, කයන් පොලාඩ් සහ දුෂ්මන්ත චමීරා. ඉතින් අපි ඇනලයිස් කළ බැලුවට පස්සේ මට තේරෙන්නේ නැහැ ඇයි චමීර වගේ ක්‍රීඩකයෙක්ව මෙතනට නම් කරන්න ඕනේ කියලා. මොකද චමීරට වඩා අඩුවෙන් පර්ෆෝම් කරපු තවත් අය ඉන්න. අපි කතා කරොත් එහෙම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ඩැනියල් සෑම්ස් වගේ ක්‍රීඩකයන් ගොඩක් එක්ස්පෙන්සිව් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෙක්ව යූස් කරන්න තියෙනවා. මොකද චමීර අපි කතා කරොත් එහෙම ඔව් සමහර තරඟවල ඔහු ලකුණු 40-45ක් විතර ලබා දුන්නා. නමුත් අපි දන්නවා සමහර තරඟවල ඔහු ඉතාමත් ඉකොනොමිකලි බෝල් කළ පන්දුවර 4ක් ලකුණු 14කට විතර යොමු කරන්නේ. ඉතින් ඔහු ලකුණු 40-45ක් ලබා දෙන දවසට අත්‍යවශ්‍ය කඩුල්ලක් දෙකක් ලබා ගන්නවා. ඉතින් පොඩ්ඩක් කන්සිස්ටන්සි නැතිලා තියෙනවා. නමුත් මේ වගේ අන්ඩර් පර්ෆෝම් ලෙවල් එකකට නම් කරන එක මම හිතන්නේ සාධාරණ නෑ. මොකද ඔහුට වඩා අඩුවෙන් පර්ෆෝම් කරපු තවත් විදේශ ක්‍රීඩකයන් ඉන්නවා. ලොකු ගාණක් දීලා ගත්ත. මොකද අපි දන්නවා චමීරට ලොකු ගාණක් ගෙවෙ නෑ. ඉන්දියන් රුපියස් 2 ක්‍රෝ විතරයි ගෙවෙ. ඊට වඩා ලොකු ගාණක් දීලා ගත්ත ක්‍රීඩකයන් ඉන්නවා අන්ඩර් පර්ෆෝම් කරපු. ඉතින් මම දන්නේ නැහැ ඉන්දියානුවන් කොහොමද මේ කණ්ඩායම හදන්නේ කියලා. මොකද ඉරෆාන් පතංගේ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංගවත් ඇතුළත් වෙලා හිටියේ නැහැ. ඔහුගේ බෙස්ට් 11 එකට ඔහු චහල්ල දාලා ඒකම කුල්දීප් යාදේව දාලා තිබ්බා දොළොස් වෙනි ක්‍රීඩකයා විදිහට. ඉතින් මම දන්නේ නැහැ මේ වගේ ඇනලිස්ට් කොහොමද මේගොල්ලෝ කරන්නේ කියලා.